ආයුබෝවන්. ඉතින් අදත් මේ විශේෂාංග වැඩසටහන යටතේ ඔබ අප හමුවන්නේ. ඉතින් අපි කතා බහ කළේ දල්පන්දු ක්‍රීඩාවේ තේරීම් පිළිබඳ වෙච්ච අසාධාරණකම් ගැන. තාමත් අපි ඒක කතා කළේ ඉවර නැහැ. තව තියෙනවා කතා කරන්න බොහෝ දේවල් ඒ සම්බන්ධව තියෙනවා. අපි ඒවා කතා කරනම් පස්සේ. නමුත් තවතරුදුරක් අපට ලැබුණා වෙනත් ක්‍රීඩාවක් සම්බන්ධ. ඒ තමයි වූසු ක්‍රීඩාව. මෙම ක්‍රීඩාවේ පහුගිය දිනවල තිබුණා මේ කලාප තරඟ ඒ වගේම පළාත් තරඟ තිබුණා. ඉතින් ඔය පිළිබඳව කතා බහ කරන්න සහ ජාතික තරගාවලිය පිළිබඳව කතා බහ කරන්නටයි සූදානම් වන්නේ මේ මොහොතේ. ඉතින් සුපුරුදු පරිදි අදස් සිටිනවා මාත් සමග සීවිලි එදිරිවීර. ඉතින් සීවිලි අපි වූසු ගැන කතා කරද්දි බොහොම ඒතරම් දින දූෂණ නේද? අපි දැන් මේ දූෂණය ගැන අපිට මේ ලැබෙන තොරතුරු ලැබිලා තියෙන්නේ මධ්‍යම පළාතේ. ඔව්. ඒ ලැබෙන තොරතුරු පැහැදිලි කරන්න බලන්න. දැන් මෙහෙමයි මධ්‍යම පළාතේ තිබුණ වූසු තරගාවලිය තිබුණ නුවරඑළියේ තිබුණේ නුවරඑළියේ තිබුණ තැනදී ක්‍රීඩකවන් 300ක් පමණ සහභාගී වෙලා තිබෙනවා. හැබැයි ප්‍රශ්නේ දන්නවද සීවිලි? ඔවුන්ගේ මුදලක් අය කරලා ලොකු විශාල මුදලක් අය කරලා තියෙනවා. වතුර බෝතලයක්වත් දීලත් නැහැ. මං මට ලැබෙන ආරංචි අනුව එක තමයි කරුණකින් රුපියල් 2500 ගානේ අය කරලා තියෙනවා. ඒතර 300 දෙනෙකුගෙන් 2500 ගානේ අය කරාම කොච්චර විතර මුදලක් ලැබෙනවද? 750,000 විතර අය වෙනවා. ඔය අපි කියන්නේ පළා මධ්‍යම පළාතේ විතරයි. පළාත් 9ක් තියෙනවා. ඒතකොට ඕක එකතු කරගත්තම 150,000කට කිට්ටුයි. එහෙම කරලා දීලා තියෙන සාති විතරයි ලම්පඩක්කන් අරවම මොකුත් නැහැ. ඌවම කියන්නේ ලම්පඩක්කන් හදාගන්න වෙලාවක් නැති වුණා. එහෙම තමයි මේ සංගමයේ නිලධාරීන් කියන්නේ. සාතිකයක් විතරක් දීලා තියෙනවා. දීලා වෙතන 1 2 3 වෙන අය ඉන්නවනේ. ඒගොල්ලන්ට මොකද කරන්නේ? ඒගොල්ලන්ට සාතිකයක් විතරයි දීලා තියෙන්නේ. ඊට පස්සේ ජාතික තරගවලට යොමු කරන මේ කට්ටිය. ඒ කියන්නේ හැම පළාතකෙම 1 2 3 වගේ ප්‍රතිපල ගත්තා ඒව ජාතික තරගවලට යොමු කරනවා. දැන් ජාතික තරගවලට මම දන් තරමින් නම් 600ක් වගේ සුදුසුකම් ලබනවා. ඔව් අනිත් එක තමයි සීලේ 600 දෙනාකට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන කොහොමත් 600ක් අපි කියමුකෝ. ඒක මුළු ලංකාවම නියෝජනය කරමින් ඇවිල්ලා තියෙන 600ක් පමණ ක්‍රීඩිකාවන්. ප්‍රශ්නේ ඒක නෙවෙයිනේ සීලේ. ඒ කටික රුපියල් 5000 ගන්න ඇරා. බලන්න මේක කොච්චර අසාධාරණද කියලා. මේ වූෂු කියන්නේ මේ අපිට දැන් ක්‍රිකට් වගේ මේ සෙල්ලම් කරලා ලොකු ප්‍රතිඵලයක් ලැබෙන දෙයක් නෙමෙයි. මොකද වූෂු සෙල්ලම් කරලා හරිද? ඔය පාතිකය ගත්තා කියලා ලැබෙන දෙයක් නැහැ. රස්සාවක් ලැබෙන්නේ නැහැ වූෂු සෙල්ලම් කරා කියලා. ලැබෙන දෙයක් නැහැ. හැබැයි මේ වෙනකොට මේ සියල්ලටම සහභාගී වෙන්නේ නිදාස් අධ්‍යාපනය ලැබෙන ළමයි. හරිද? නිදාස් අධ්‍යාපනය ලැබෙන ළමයි මේ එක ක්‍රීඩාවක් වෙනුවෙන් 2500 වල 5000 කොහොමද වියදම් කරන්නේ? ක්‍රිකට් ගහන එක ඊට වඩා හොඳයි. ඒක කොහොම අය කරන්නේ? ෆුට්බෝල් ගහන එක හොඳයි. ඉස්කෝලේ. වොලිබෝල් ගහන එක හොඳයි. ඒවායින් රස්සාවක් හරි මේ එහෙමත් නැතුව අධික මුදලක් මේගොල්ලෝ අය කරනවා. එතකොට 5000 ගානේ බැලුවොත් එතන හම්බ කරනවා 130ක් විතර. කොහොම හරි ජාතික වූසු සම්මේලනය ඔය ජාතික තරගාවලිය කියන එක තියලා 180කට වඩා හොයාගන්නවා. මේ අවසන් තරගෙදි නිකන් ඉන්නේ අවසන් තරගවලදී. ඒකට ගෙන්නනවා චීන තානාපතිතුමා. එතනුත් කුට්ටි හම්බ වෙනවා. ඒකත් උබා ගන්නවා සාක්ෂි. ඔකට සිවිලි දැන් ක්‍රීඩා මෙතතුමා එනවාතුළු ඔලිම්පික් කමිටු සභාපතිතුමා ශ්‍රී ලංකාවේ කේනවා. ඉතින් මේ කට්ටියත් මේ විස්තර දන්නේ නැහැ මෙහෙම දෙයක් වුණා කියලා. ඉතින් ඒ කට්ටිය අර ක්‍රීඩාවට කැමති නිසා ක්‍රීඩාව නියෝජනය කරන නිසා තමයි ඒ කට්ටිය එන්නේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අනික දන්නවා සිවිලි දැන් ඔය තරඟයට සහභාගීයි හැබැයි ජාතික තරඟාවලියට සහභාගී වුණු අයට නම් 1 2 පළ ඒ කියන්නේ පළවෙනි දෙවෙනි තෙවෙනි ස්ථාන හිමි කරගත්ත අයට කුසලානක් දීලා තියෙනවා. ඇඟ බේරා ගැනීම සඳහා හැබැයි එතනත් වතුර බෝතලයක්වත් දීලා නැහැ. අර මං පෙරකී මධ්‍යම පළාත තරඟවලට ගියා අයත් නවතින්න ඕන නුවරඑළියේ. ඒව සියල්ල තමන් දරා ගන්න ඕනේ. කොළඹ ආවන යාපනේ ඉඳන් අපි දුර ප්‍රමාණයකට යාපනේ නැත්නම් අනිත් පැත්තේ හම්බන්තොට ඉඳන් කොළඹ ආවන ඒ කට්ටියත් ඔවුන්ගේ මුදලින් තමයි දවස් 2-3 කොළඹ නැමැතිල ඉන්න ඕනේ මේ ජාතික තරඟාවලියට සාපේ. ඒ සියලු වේදන් තමන් තමයි වේදන් කරන්න ඕනේ. මේ සියලුම වෙන්නේ වූෂු ක්‍රීඩාවෙන්. වූෂු ක්‍රීඩාවෙන් එච්චර මේ අනාගතයක් කිසිම දරුවෙකුට නැහැ. මං අහන්නේ ඇයි මෙහෙම අපරාධයක් කරන්නේ? හැබැයි ක්‍රීඩාවෙන් දුනා දන්නේ නැතුණත් හැබැයි එතන වාඩි වෙනවනේ ඇවිල්ලා මේ ආරාධනා ලැබිලා. එතකොට මේ වූෂු සම්මේලන නිදාගින් කරන්නේ ඇමතිතුමාට මුවා වෙලා ගරා ගන්න පුළුවන් තරම් සේරම පාර කරා ගන්නවා. මේගොල්ලෝ ජීවත් වෙන්නේ වූෂු ක්‍රීඩාවෙන්. මේ නිදාරම විශේෂයෙන්ම සභාපතියතුළු පිරිස ජීවත් වෙන්නේ වූෂු ක්‍රීඩාවෙන්. මේ අපරාධය ගැන අපි ක්‍රීඩා ඇමතිතුමාව දැනුවත් කරගන්න. අනිවාර්යයෙන්ම දැනුවත් කළ යුතුයි සීල. ඒ විතරක් නෙවෙයි දැන් මේ තරගාවලියට දැන් මේ සීල දෙනා සහභාගී කරවගෙන ඉවරලා
බොහොම මේ මුදල් ටිකක් තරම් විදේශගත විශේෂ සභාපතිවරයා ඕස්ට්‍රේලියාව පැත්තට තමයි අපට ලැබෙන තොරතුරු අනුව යන්නේ. ඒ මොකද ඔහුගේ වැඩිපුර ජීවත් වෙන්නේ විදේශ රටක. ඒ ජීවත් වෙන්නත් මේ සල්ලි ටික තමයි අරන් යන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් මේ නිලවරණේ තියෙනවා නිලවරණේ තිබ්බම ඇතම් ක්‍රීඩා සංගම් වලට මේ කට්ටිය දැනුවත් කරන්නවත් නැත්නම් මේ නිලවරණේ තියෙනවා කියලා. ඇයි මේ පරාදු වුණොත් මෙයාට බෑනේ. ඇයි මගේ රස්සාව ඉවරයි. මොකද්ද? මේ හොරකම් කරන වැඩේ. සානුව සභාපතිට දෙපාරක් ඉන්න බෑනේ. එතකොට ලේකම් වෙයි ඕන්න. ඕම හරි එක්ක නැත්තම් එයාගේ ගෝලෙත් දානවා. ඒ කියන්නේ තමයි ක්ලබ් එකනේ තියෙන්නේ. මේක තමයි කරන අපරාධේ. ක්‍රීඩාමතුමා මේක අවධානයට ගන්නයි කියලා අපි ඉල්ලනවා. දැන් සීවලේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕකට අධ්‍යාපන ඇමති සම්බන්ධ වෙන මොකද ගොඩක් පාසල් සිසු ශිෂ්‍යවනි කොට සහභාගී වෙන්නේ. කොහොමගේ පාසල් ශිෂ්‍යයෝ? නමුත් මේ ක්‍රීඩා ඇමති විතරනේ සහභාගී වෙන්නේ. අමාත්‍ය ඇමති කෙනෙක් වශයෙන් ගත්තාම. ඔය සමයිට අවසර අරන් ඇති. හැබැයි ඒකින්ද අපි කියන්න ඕන අධ්‍යාපන ඇමතිතුමා මේකේ වගකීමක් තියෙනවා හොයලා බලන්න. මේ වගේ මුදල් නාස්ති කරන්න දෙන්න බෑනේ ළමයින්ගේ. පාසල් ළමංගෙන් එහෙම අය කිරීමක් කරන්න බෑ. කිසිම ක්‍රීඩාවක මේ වූෂු ක්‍රීඩාවට වගේ අය කිරීමක් කරන්න නෑ. එහෙම ඒකින්ද අපි යෝජනා කරනවා අධ්‍යාපන ඇමතිතුමා ක්‍රීඩා ඇමතිතුමා වගේම මේ ගැන සොයා බැලිය යුතුයි. වූසුල පාසල් සංගමයකුත් තියෙනවනේ. ඉබෑ තියෙනවා. ඉතින් ඒතර ඔවුන්ගෙත් වගකීමක් වෙනනේ අධ්‍යාපන ඇමතිතුමා දරුවත් කිරීම. නැත්තම් ඉතින් මේවා මේ කරෑරියොත් ඇමතිවරු කරෑරියොත් මේක හැමදාම එයාගොල්ලගේ රස්සාව වෙලා තියෙයි. ඔබතුමා චෝදනා කරන්නේ මේ එතකොට මේ ක්‍රීඩා සංගම් වල නිලතල වලට වෙන්නේ එදිනෙදා ජීවිකාව කියලා ජොබ් එකක් විදියට කරන්නේ. ඔව් ඉතින් පැහැදිලිනේ දැන් මේකෙන් දැන් මං කියවනේ අපි ওই කතා කරේ පළාත් වලින් මධ්‍යම පළාත ගැන විතර. ඒතර උතුරු නැගෙනහිර උතුරු මැද සබරගමු පළාත් නවයක් තියෙනවා. ඉතින් කොච්චර ප්‍රමාණයක් එතකොට එකතුලියක්ද කොයි සල්ලි 850000ක් වෙනවා මූලික වලින්. හරි පළාත් නමෙන් එනකොට 150 පැනලා. ඒකට ජාතික තරගාවලින් 130ක් විතර හොයා ගන්නවා. එතකොට තාන් චීන තානාපතිට මේ තමයි ඉන්නේ. එයා ඇවිල්ලා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හරි ඇත්ත එහෙම තමයි වෙන්න ඕනේ මොකද සංගමයක් හරි ආකාර කටයුතු කරන්නේ නැත්නම් ඊළඟට ඉන්න සංගමේ හරි කටයුතු කරන්න අපේ විදිහට අර ගොඩ පාසල් පැත්තෙන් හරි ඔව් එහෙම කරන්න නැත්නම් බෑ මේගොල්ලෝ පටක් ගන්න දෙන්නේ නැහැ මේ ජාතික ක්‍රීඩා වල සියලු දෙනාම ජයග්‍රහණය පදක් ගන්න ලැබෙනවා ඒ සාහිත්‍යයේ තරම් වටින්නෙත් නැහැ මේගොල්ලගේ සාහිත්‍යය සංගමකින් දෙන සාහිත්‍යය හරිද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජාතික ක්‍රීඩා වල දෙන සාහිත්‍යයේ තරම් මේගොල්ලගේ සාහිත්‍යය වටින්නෙත් නැහැ මේගොල්ලෝ සාහිත්‍ය ගණන් ගන්නෙත් නැහැ ඉතින් කරෙන්න ඕන දේ ඕක තමයි. ඇමතිවරු දෙන්නටම අපි කියන්නේ. මේ ගැන සොයලා බලන්න. ඉතින් හැබැයි වූසු ක්‍රීඩාවේ අක්‍රමිකතා ගැන කතා කරන්න තවත් අපගාව තියෙනවා. අපි ඊළඟ වැඩසටහනේ සූදානම් ඒ ගැන කතා බහ කරන්න. ඒ නිසා අපි කියනවා අපත් සමග රැඳී සිටින ඔබට ඔය වගේ ඔබට යම් කිසි සංගමෙන් ක්‍රීඩා සංගමකින් හෝ වෙන තැනකින් අසාධාරණයක් වුණා නම් එල්එන් ස්පෝට් අප වෙත දැනුවත් කරන්න කියලා. කොහොමනම් එහෙනම් සුපුරුදු පරිදි අද සූදානම් ඔබෙන් සමුගන්නට යලිත් දවසක අපි හමු යමු මෙවන් විශේෂ වැඩසටහනක් තුලින්.